सुबदा सा पे आदरणीय दुवे होते एक एक पंतिया पे पुंशिला में असाले ने मत करा ए असाले ने मत कर हुआ के हाल तक क्या दें बाहर ने आये मत अंगिल तिया कर किये वाला ही अन्य आने हाँ पहली माह के समाई उदेट मल पीपेनवा हाँ और देवी जी मां के आपी पांसाल यानवा और तुम्हें ने मां के गिरवा अंब खाने वा और हाथ वहां के खोब गास उसाई हाँ और नवसान वहां के बात पहले फिर के साथ ये लम्हे टिकलिया ने और पिल्ला सेल में उनका पस्तमय वाक्य वाला साले में बटावे अवसान वाक्य पोचियत रोस देम्मा हाँ ना वाक्य पहा इधर आए ना देव देव बालमु अभी देव वाक्य पहा हर तकिला अभी केला की वाले ते मावली बनेता रो तुताला तमाय कतरा ले हुए एलिया दित आप यानी था के बड़ा नतुव थमान लिए रहा थी ने आप ये देखो आप ये प्रदाव करे थे आप के जरा थोड़ा ही इन्ना केला ऐने साथ ऐंग वाला टीशर्ट एक कर टीशर्ट लिया थी वो ताला के बाद के हार्ड केला बारे ला हर एक दावर टाइ सो दाना मैंने आपने फरवरी माह के उदय तमाल पिपिने माँ उदय जर ओ රෝලෙ භාගයක් ඇවිල්ලා අපරේ මෙන්න අවසන් කරන සිබර චුට්ටක් ඉස්සරහ හෙගිනලා අයන උඩට ගෑවිලා අවසන් වෙන අකුරක් උ දේ ඒ බ අකුර තමයි හැබැයි ඒ කියලා ඇදෙනවා නේද කොම්බෝ සහ හල් කිරීම ඕන කොම්බෝ රෝලෙන් තුනෙන් දෙකයි දැන් පහළ රෝලෙ භාගයයි රෝලෙන් තුනෙන් එකක් පහළට නම් උඩට ඔන්න රෝලෙ භාගයක් हाल केरी मैं उदेट ट किया द पिल्लन मगवार ने एक साबित च आकर लेना ऑर्डर वाले बागिया गिरा ऑर्डर वाला पैट्टा बारा ना तो ना करा उदेट देंगे लग थियला वचन आते रे पार्ट रे गान मौने उदेट किया ने कुछ ने माल आई पस माल मेरा ड्रेस मौसे ने अपने द माँ ऑर्डर वाले बागिया गिरा कुछ पैट्टा हरे ने माँ शब्द शब्द वाया हमें
පිසිදී යන්න දැන් පොරුදු වෙලා එන්න ඕන වාක්‍යයක් අවසාන වෙනකොට නතර කරන්දි අපි සාමාන්‍ය බ්‍රේක් එක පාගනවනේ නේද නැත්නම් ඉතින් තව ඉස්සරහට ඇදලා යනවා ඒ නිසා හරියටම බ්‍රේක් එක හැමතැනම නවත්තන්න ඕන තුද තියෙනම පළවෙනි වාක්‍යය ඉවරයි වදිනවා දැන් බලලා දෙවෙනි වාක්‍යය දැන් හරි කියලා නම් හිටපෝ සතර සමනාලට පුළුවන් පළවෙනි වාක්‍යය අපේ හරි යේ කියලා වන්ද පළවෙනි වාක්‍යය හරි නම් යේ කියන සොලවා දැන් දෙවෙනි වාක්‍යය බලමු අපි පන්සල් යනවා අපි එළදා නපුරක් නේ පහල නූලෙන් භාගයක් කැවිලා අපෝ ඔළුවට යනවා පි පයන්නට ඒ ශබ්දේ දැන් අපේ නම පයන්න මෙහෙම ලියලා තියෙන්න බෑ මෙන්න මේ මොලේ කොහොම කරන්නේ යන ලස්සන මොලේ කරකෙන්න ඕන හරි අකුරු මෝලා වගේ ලියන්න කියලා නම් පොරදු නේද පාස්වර්ඩ් ලියලා 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 දැන් පරරෝල පාස්වර්ඩ් අප්ඩේට් කරලා පරරෝල ලියලා අකුරු වැඩ කරන්නේ නැහැ කැත කරන්නේ නැහැ පි කරනවා නම් කෙටි ඉස්සෙල්ලේ ඔළුවේ භාගයයි අපි ඔන්න ආයෙත් වඩක දෙයක් කරන්න නැගින්න කියලා පන්සල් ඔන්න චුට්ටක් ඇද වුණා නේද මේ මෝලේ පහු කරන් ඇවිල්ලා තමයි අපි බොය කරකවන්නේ පා රෝල පෙරෙන්න ඔන්න නයන් රෝල පෙරෙන්න රෝල තුනෙන් එකක් පහල ඉඳන් චුට්ටක් පහල ඉඳන් තමයි පොසේ අපර කෙරවලෙන් පටන් ගන්න අපර කෙර වලේ විදිහට තමයි පටන් ගන්න පන් සල් ස ස යන පිළල් නැහැ එහෙනම් ඔන්න ලිවර් වල පෙරෙන්න ඇල් එහෙනම් ආයම ල හල් වෙනවා දැන් ලයන මේව කරකවන්න මෙහෙම බෝලේ හප්පන්න බෑ රූල රූල යපදින පහලෙන් එන නවත්තු කරන්න විතරයි පන්සල් යනවා යා පටන් ගන්න රූලේ චුට්ටක් පහලේ ඉඳන් ඒක අප්ඩේට් කරන්න එපා ඔඩි වදින තොප්පිය විතරයි අර පිට පැත්තකේ ඉන්න නයන රූල පෙරෙන්න වා මම රෝලෙන් බලන්නේ අවල් පැත්ත හරනවා අරවනවා හැබැයි උඩ ගෑන තම කියන්නේ නැහැ වා ආයමත් ආ කියලා කට ඇරිලා තමයි අවසන් කරේ නේද එහෙනම් ඇලපිල්ල ආයන් එක තලපිල්ල දාලා නවත්තනොත් තිතක් තියලා හැබැයි හරි ඊළඟට තුන්වෙනි වාක්‍යය යනවා අපි ගිරවා අඹ කෑවා ගිරවා කි ග අකර රෝල පිළෙන්න ඉ කටිස් පිළ රෝලෙන් භාගය ර අකර ඇද වෙලා රෝලෙන් භාගයක් යනවා වා දැන් අපි ලිව්වා නේද ඇල පිළලත් එක වා යන ඇල පිළලත් එක ඇල පිළලත් රෝලෙන් පොතේ තුනෙන් එකක් උනේ කොටස කතරනට පහළ නුර ගෑවේ ගිරවා අඹ ඔන්න ආයතන වචනේ පොඩි ලියන්නේ අපි ආ අර පහරෝලෙන් භාගයයි බ දැන් බ කියලා නෙමෙයි කියන්නේ බ කියලා කියලා කියන්නේ නේද ආ එහෙනම් කියලා බ කියනවා නම් ඒක සංයත බ අබ අබ බ බ කියද්දී අපිට තොල් දෙක අතරට යන්නේ නැහැ නේ අබ අම් 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 කියලා ඇතුලට යන්නේ සංගත බයන්න එනවනම් කියලා අපි කලින් කතා කරා නේද එහෙනම් මොන චූටි ගැටේ අද්දාන ඔරෝලෙන් බාගෙන් කියලා අපිට බලන්න හරවනවා අම්බ කෑවා ඔන්න ක අපර ඈ ශබ්දයක තුනලා ඈ කියද්දි මොකද එන්නේ ඈ යන්නේ නැත්ද දෙක ඇද පිල්ල කෑ වා ඔක්කොම වා වලින් අවසන් වෙනවානේ කෑ වා හන හතරවෙනි වාක්‍යය නම් බලමු අපි කොහොඹ ගස උසයි
كو هو ب بان كو كو او شاب انا او شاب دي كانت ده كومبو سايلا تيلا كومبو رول انت ورين ده كاي ودي جا وين ده كوالين جا وين ده كاي انا ولا في رين ده دي ده ايه වගේම කය අලපතේ මෙන්න මේ පහල බලලා කොටස රෝල ගෑවෙන්නේ රෝලෙන් භාගයක් උඩ අලපෙන්න රෝලෙන් තුනෙන් දෙකයි කොම්බ ප්‍රමාණයයි උඩින් රෝල ගෑවෙන්නේ නැහැ හෝ කියලා දෙන හයන්නත් ඒ ඔ ශබ්දෙම යගේ තියෙන කොම්බ සහ අලපෙන්න හ අකුරටත් දානවා ඔන්න ආය මම බලන කොහොම්බ බ කොහොම්බ ම කියලා යනවා නේද කොහොම්බ නෙමෙයි කොහොම්බ එනම් අපි ලියන්නේ ප්‍රමාණයට ඌ ආ ඔන්න ආය ඌ පහළට බල කැවිලා අපරණ චුට්ටක් ඉස්සරහින් තම අවසන් වෙන්නේ ස රෝල පෙරෙන්නේ ඊ ය රෝල පෙරෙන්නේ කෙටිස් පෙරල රෝලෙන් බාගය ඔන්න තිත සමහර ළමයට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙමත් කියන්න පුළුවන් අපි දැන් ඌ ස ඊ කියද මෙන්න මෙහෙම කියන්න පුත් ලිවර කියලා නේද සමහර ළමයට එහෙම හිතෙන්න පුළුවන් නේ ඔයාලා හොඳට දඟ ළමයිනේ ඉතින් ඇයි එහෙම අපි ලියන්නේ නැත්තේ බල දන්නවද පුතේ ආ අපි දැන් පිල්ලම් හදාගත්තනේ මෙන්න මේ අකුරු වලින් ආ මතකයි නේද ආ ඈ ඔබ කියලා ඒ ඔහොම අපි පිල්ලම් හදාගත්තේ මෙන්න මේ අකුරු වලින් නේද ආ මෙන්න මේ පිල්ලම් හදන අකුරු මේ යන්නත් ඒ වගේ ඊවන් නොත් හදුවනේ පිල්ලම් නේද ආ ඊ ඔන්න පිල්ලම් හදන අකුරු ටික තියෙනවානේ එයාලා කවදාවත් මෙන්න මේ පිටිපස්සට ගිහින් හිටගන්නේ නැහැ ආ එයාලා ඉන්නේ හැමදාම ඉස්සරහමයි ඉස්සරහම විතරමයි මැදින් ඉන්නේ නැහැ අවසානට අන්තිමට යන්නේ නැහැ ඒ නිසා කවදාවත් මේ පිල්ලම් හදන අකුරු ටික පොතේ වචනවල මැදට අවසාන ලියන්න එපා ලියන්නේ නැහැ ශබ්දේ නැ ඉ මේකත් ඉ මේකත් ඉ ඉ යනට ඉ ශබ්දය ආ උසයි උසයි කියලා කියෙවෙද ඉ ශබ්ද නෙන්නේ ඉ ශබ්ද නෙමෙයි නේද ආ යනට ඉ ශබ්දේ වගේ නෙමෙයි උසයි කියද්දී ඔන්න ඉ ශබ්ද තමයි එන්නේ හැබැයි මේ යන ලියන්නේ නැහැ අපි අය ලියන්නේ නැත්තේ ඒක පිල්ලම් හදුවා කෙටිස් පිල්ල හදුවා මේකේ මෙහෙම කපලා අරගෙන නේද පිල්ලම් හදන අකුරු පිල්ලම් හදන අකුරු කවදාවත් වචන වල මැදට අවසානට යන්නේ නැහැ මුලට විතරමයි ඉන්නේ මුලට විතරමයි ඒ නිසා අපි යන්න මෙතනට ලියන්න බෑ මෙන්න මේ කියන්න අපි පිල්ලම දාලා යන්නට යි කියන ශබ්දය තමයි ලියන්න ඕනේ ඕනම අවස්ථාවකදී මේක පොදුයි වළංගුයි ඒ නිසා මතක තියාගන්න එනම් මෙහෙම ලියුවොත් වැරදි වැරදි ලකුණක් තමයි වැටෙන්නේ ආ හරි විදිය තමයි මේ තියෙන්නේ අපි දැකලා පුරුදු නිසා දැන් මේක ලියුවේ හැබැයි ඇත්තටම සිද්ධ වෙන දේ අන්න අරක ආ පිළිලම් හදන අකුරු කවදාවත් වචනවල බැදට අවසානට යන්නේ නැහැ ආ වචන ටික අරන් බලන්නකෝ ආ ඔය පිළිලම් හදන අකුරු කවදාවත් මැද්දේ අවසන් තිබ්බ තියෙනවද කියලා හරි පස්වෙනි වාක්‍ය බලමු එහෙනම් අපි පෝච්චියට රෝස දැම්මා පෝ ඕ ශබ්දෙට කොම්බු ඇල්පෙල සහ අල් කිරීමනේ මතකයිනේ බලමු ආ පෝ කොම්බුව ක ඔන්න දැන් තමයි ඕ වෙන්නේ පොතේ ඇල්පෙල තමසන කෙලවල ඉඳන් තම රෝලේ භාගයක් ගෙනියන්න ඕනේ කොඩිය පෝ ච ච ච උඩ පැනලා නේද ච වෙලා ඔන්න එන්ස චොට්ටක් පහලින් නවත් ආවිල්ලා තමා රැහෙන දාන්න චි ආ චි වෙද්දි තේම චොට්ටක් පහලින් ගිය තමා කෙටිස් කියලා දාන්න ඔඩි රෝලෙන් භාගයයි එයා කොද්ද තමයි ය රෝල කෙරෙන්න
ஹெக்டர் ஒரு ரோலுக்கு பாகங்கள் அப்புறம் பச்சொட்டா பதரம் ஹெபர் ஒரு கேவல கமெண்டிப்பா போச்சியட்ட ரோஸ் ரோஸ் டீச்சர் ரோல் வந்து சார் ஒன்று டீச்சர் இல்லைங்க ரோலட்ட ஆமா ஐ மத் ரோ கியாதி ஓ ஷப்தே மைனன் கொத்தே என்ன அப்படியேதான் கொம்பு வளர்ப்பில் சஹால் கிரீம் எனக்கு ஒரு ரோலே பாருங்க சார் பிள்ளை சார் உள்ள பேர் என்ன தன்னட்டு ஷப்தா கெச்சி அந்த பிள்ளை இது ஓம் மனட வெஹன ஒரு ரோலே பாகியாயி මේ පරාසාමනේ මා කියන්නේ මයන් රෝලෙන් භාගයක් කරනවා ආ කියද්දි අලපිල්ල රෝලෙන් තුනෙන් දෙකයි අවසානේ තියෙන තිත එහෙම තිබ්බොත් තමයි හරි ලකුණක් වැටෙන්නේ අපිට හරි එහෙනම් ඔන්න අපි දැන් වාක්‍ය පහක් ලියලා ඉවරයිනේ එහෙනම් පහෙන් කීයද පහෙන් කීය එකක් හරි අය එකයි දෙකක් හරි අය දෙකයි තුනක් හරි අය තුනයි හතරක් හරි අය හතරයි පහක් හරි අය පහයි කියලා දාලා පහෙන් පහම අන්නම් ඔන්න හම්බ වෙනව තරුවා හරි ඔන්න තරු බොහොම අපූරුවයි හැමෝටම තරු තියෙනව නේද හැමෝටම තරු තියෙන බොහොම අපෝරුයි ටීචර් මේ බලන්න ඇයි දන්නවද ඔයාල එකක් හරි වැරදි එකකට හරි දාගෙන තියෙනවද කියලා බලන්න ඒ වගේම අකුරු වල ප්‍රමාණය බලන්න පිල්ලම් වල ප්‍රමාණය හරියටම හරිද බලන්න එහෙම වැරදිලා තිබුණොත් ඉතින් අපිට ඉන්නේ නැහැනේ තරුව එද තරුව ආයෙ අයින් කරනවා හරි එහෙමනම් වෙලා නැහැ හැමෝම තරුවක් අරන් තියෙන ළමයි ඔක්කොම අකුණු ප්‍රමාණය හරි පිල්ලන් නිවැරදි අක්ෂර වින්‍යාසය හරි නිවැරදි වචන නිවැරදි අකුර තමයි තියලා තියෙන්නේ ඒ වගේම තිත තියලා තියෙනවා අවසන් කරද්දී හොඳයි මේ ඔක්කොම ලක්ෂණ තියෙනවා මේ කියන තරු ගත්ත ළමයින්ගේ එහෙමනම් අපි ඊළඟ දවසේ මොකද කරන්න ඕනේ තරුවක් ගන්න බැරි වෙච්ච ළමයි ඊළඟ දවස මොකද කරන්න ඕනේ හොඳට පුරුදු වෙලා ඉන්න ඕනේ දැන් පිල්ලම් වැඩදුන ළමයෙක් නම් මොකද්ද වැඩදුන පිල්ලම කියලා බලන්න ඒ පිල්ලමත් එක වැඩියෙන් වැඩ කරන්න එහෙම නැත්නම් අක්ෂර වින්‍යාස වෙන ළමෙන් වැඩදුනේ අඹ කියාදි බ වැඩදුනා නම් නේද කොහොම කියාදි බ වැඩදුනා නම් එතකොට මේ වචන පාඩම් කරගන්න ඕනේ අපි පාඩම් කරන්නේ කටපාඩම් නෙමෙයි නිතර පේන සැලකේ මොන ගහලා තියන්න අපිට වැඩදුනේ කොහොම නම් කොහොම කියන වචනේ එල්ලලා තියන්න එතකොට යමින් යමින් ගමන් මේක දිහා බලනකොට පේනකොට ළමයිට ආය අමතක වෙලා නැහැ කොහොම කියන්නේ මොන බයන්නද කියලා හරි එකේ පත්තේ කොටස අපි එකේ පන්තියම ආවරණය කරගෙන හිටියොත් අපේ ගොඩක් වැඩේ ලේසි වෙනවා එහෙම නැතුව ඔක්කොම ටික දෙකේ පන්තිල තුනේ පන්තිල ගොඩක සාගතොත් එහෙම මොකද වෙන්නේ පාඩම් කරන්න මතක තියාගන්න ඕන කොටස වැඩි වැඩිපුර වැඩි වැඩිපුර වැඩි වෙනවා නේ ඒ නිසා අපි බොහොම ප්‍රවේශමේ ඉස්සරහට යමු තාමිකේ පන්තියේ තමයි හැබැයි ඔයාලට අමාරු දේවල් නෙමෙයි පුතේ මේ තියෙන්නේ හරිම ලේසි කොටස් පිල්ලම් කියලා කියන්නේ චුට්ටක්වත් අමාරු දෙයක් නෙමෙයි අක්ෂර විඤ්ඤාසය කියලා කියනදක අමතක වෙන්න දුන්නේ නැත්නම් ඒකත් හරි ලේසි අපි ළමට අමතක වෙන්න දැන් ළඟ කියද්දි කොහොමද ණය කියද්දි කොහොමද තලකොළ කියද්දි කොහොමද මේ දේවල් අමතක වෙන්නේ එහෙම වරදින්නේ එතකොට අපි ගෙදර ලියන දිනපතා සාලිවියම් සඳහා සතියකට සැරයක් දෙකක් අන්නේ වැරදුන වචන පාවිච්චි කරන්න එතකොට එක පාරක් දෙපාරක් තුන් පාරක් වරදි හැබැයි හතර පහ හය හත ඒ නව වෙනි වතාව දහ වෙනි වතාව වෙනකොටවත් අනිතරමේ නිවැරදි වෙලා තියෙයි ඒ වරදින වචන හොඳයි එහෙමනම් දැන් ඒ අපේ අක්ෂර විඤ්ඤාසය අකුරු පිල්ලම් ඒ ඔක්කොම හදාගෙන දැන් අපි යන්නේ වැදගත්ම පාඩම අවබෝධය අපිට කොයි තරම් දුරට හොඳ අවබෝධයක් තියෙනවද අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවද කියලා බලලා බලන්න හරි දැන් අපිට ඔයාලා පිල්ලම්
තියෙන අකුරු දෙකේ වචන ඉගෙන ගත්තා, අකුරු තුනේ වචන ඉගෙන ගත්තා. අද පිළලත් තියෙන අකුරු හතරේ වචන වලට යන්නයි සූදානම් වෙන්නේ. හැබැයි ඒක කලින් පොඩි ඡේදයක් වන් කියවලම අපි ඒක සමන් දෙමු. රුක්මල් රැකියාව ලෙසට කළේ බොලත් විකිණීම. කවද පොතේ රුක්මල් කියන කෙනා දැන් අපි හැමෝටම රැකියාවක් තියෙනවනේ නේද? ආ මම නම් කරන්නේ නැහැ ටීචර්. මම කරන්නේ උගන්වන එක නේද? ආ ඉස්කෝලේ ගිහිල්ලා උගන්වන එක. ඒ වගේම ඔයාලගේ අම්මලා තාත්තලාටත් ඒ වගේ රැකියා තියෙනවනේ සමහර අය. ආ කාර්යාලවලට යනවා, තව සමහර අය එක එක ස්ථානවල සේවය සඳහා රැකියා සඳහා යනවා. ඒ අතර මේ රුක්මල් කවුද නම මේ ළමයාගේ? රුක්මල්. රුක්මල් කියන කෙනාගේ රැකියාව තමයි බුලත් විකිණීම. මොනවද කරන්නේ? බුලත්. බුලත් දැකලා තියෙනවද? ආ අපි බුලත් අතක් දීලා නැහැ සිංහල අලුතාවතර කතා කරන්න සිංහලෙන් අලුතාවතර නේද? එහෙම නැත්නම් අපේ ආචිසිය ඔය බුලත් කොලේ ළඟින් තියාගෙන ඉන්නවා නම් බුලත් කොලේ එහෙම හරි දැකලා ඇති නම් බුලත් බවල විපරණයක තමයි රුක්මල් රැකියාව කරේ පොතේ. ඔබ බුලත් ගේන්න ගියේ ගවර ටිකක් දොරෙන් තිබුණ දූපතකට. බලන්නකො මෙයා බුලත් හදලා නෑ ගෙදර. එයා බුලත් ගේන්න ගිහින් තියෙනවා කොහෙද? දූපතකට. දූපතකට ගිහින් තියෙන ගවර ටිකක් හැබැයි දුරල්ලු. එයා ඉන්න ගවට වඩා ටිකක් දුර තියෙන දූපතකට තමයි ගිහින් තියෙන්නේ. දූපතේ බූරුවෝ හිටියා. දූපතේ කවුද ඉඳලා තියෙන්නේ? බූරුවෝ. බූරුවා දැකලා තියෙනවද? ආශ්‍රයයා වගේ ඉන්නේ සතෙක් බූරුවෝ. ආ ඔන්න දූපතේ බූරුවෝ හිටියා. බූරුවන්ගේ කූඩාරම සාදා තිබුණේ රූස ගහක් යට. දූපතේ බූරුවා ඉන්නවනේ, බූරුවන්ගේ කූඩාරම් තියෙනවා ලස්සන අර ගෙවල් හදන්නේ. ආ කූඩාරම් ගහන්නේ අපි ඔය ට්‍රිප් එකක් එහෙම ගියාම නතර වෙන්න කූඩාරමක් හදනවා නේද? බූරුවන්ටත් ඒ වගේ කූඩාරම් හදලා තිබ්බලු. ඒ කූඩාරම් හදලා තිබ්බේ රූස ගස්. රූස කියලා කියන්නේ ලොකු කො ලොකු වෙනන බලන්න ලොකු ගස්. අන්න හරි. ලොකු කියලා කියද්දි අපි අද්දක ලොකු නේද? පුළුවන්තරම් ලොකු කරලා පෙන්නන්න. රූස ගස් කියලා කියනවාද ලොකු විශාල ගස් වලට. හරි. ඒ ගහක් අර තමලු හදලා තියෙන්නේ මේ බූරුවන්ගේ කූඩාරම. ඊට පස්සේ දවසක් රෑ මොකද වෙන්නේ? මහා කුණාටුවක් ආවා. මොකද වෙන්නේ දවසක් රෑ මහා ලොකු කුණාටුවක්. එතකොට මේ මුලඟ හරි මේම ඔක්කොම ටික මොකද වෙන්නේ? කුණාටුවක්නේ. කුණාටුවක් කියලා කියන මුලඟ ගොඩක් සැර වැඩි තද වැඩි නේද? ඒ නිසා කුණාටුවෙන් බේරෙන්න අමාරු වෙනවා. මම හිතන විදිහට ඉස්සරහට ගිහින් බලමු. කූඩාරම කැඩුනා. අයියෝ මොකද වුනේ? බෝරුවන්ට නතර වෙන්න හදලා තිබ්බ කූඩාරම කැඩිලා. රුක්මල් දූපතට යනකොට දැන් රුක්මල් යන බුලත් කියන්නේ දැන් දූපත තියෙන්නේ. එයා බුලත් කියන්නේ දූපතට යනකොට බෝරුවන්ට තුවාල වෙලා. මොකද වෙලා තියෙන්නේ? බෝරුවන්ට තුවාල වෙලා. අර මේ කූඩාරවන්ට කැඩන මහ කුණාටුවට. ඒ නිසා ඒ කැඩෙද්දි මෙයාලා ගැංගේ තමයි වැටලා තියෙන්නේ. ඊට පස්සේ බුලත් කොරටුවත් කඩා වැටිලා. දැන් මේ බුලත් හැදෙන බුලත් තියෙන බුලත් කොරටුව. බුලත් කොරටුව මොකද වෙලා තියෙන? අර මහ කුණාටුවට කඩාගෙන වැටිලා. රුක්මල්ට හරිම දුකයි. ඉතින් මෙහෙම විනාශයක් වෙලා තිබ්බ දකිනකොට අපත් හිතනවා නේද පුතේ? බෝරුව තුවාල වෙලා අර මේ බුලත් කරටුවේ තිබ්බ ඔක්කොම ටිකක් කඩාගෙන වැටිලා මේක දකින රුක්මල්ට හරිම දුක හිතිලා. හරි. එහෙනම් ඔන ඡේදය අපි අහගෙන හිටියා. හොඳයි. එහෙනම් දැන් පුතා ලැංගිල්ල තියාගන්න දැන් ඔල මේ වෙද්දි ඡේදය ළඟ තියෙන ඔල හැමෝගෙම අපි ඡේදය ලැංගිල්ල තියාගෙන කියවලා බලමු. කියවන්නයි දැන් හදන්නේ. හැම වචනයක්ම අවධානයෙන් ඇඟිල්ල තියාගෙන කියවන්න ඕනේ. පුතාලයි මායි දෙන්නම දෙගොල්ලම කියවන මං කිව්වට පස්සේ පුතාලයි වචනේ මාය කියන්න. රුක්මල් ඇඟිල්ල තියාගෙන කියන්න. රැකියාව ලෙසට කළේ බුලත්
විකිණීම ඔහු බුලත් ගේන්න ගියේ ගමට ටිකක් දුරින් තිබුණු දූපතකට දූපතේ බූරුවෝ හිටියා. බූරුවන්ගේ කූඩාරම සාදා තිබුණේ රූස්ස ගහක් යට. දවසක් රෑ මහා කුණාටුවක් ආවා. කූඩාරම කැඩුනා. රුක්මල් දූපතට යනකොට බූරුවන්ට තුවාල වෙලා. බුලත් කොරටුවත් කඩා වැටිලා. රුක්මල්ට හරිම දුකයි. ඔන්න එහෙනම් අපි ලස්සන කතන්දරයක් කියවේ. ලස්සනට අවස්ථාවේ දුකක් තමයි දැනුනේ නේද? එහෙනම් දැන් මම අහන ප්‍රශ්න මේ ඡේදය අහගෙන හිටියානේ. මම දැන් අහන්නයි හදාගෙන ප්‍රශ්න. ඒ ප්‍රශ්නවල උත්තර දන්න ළමයි අත් දෙකම උස්සන්න. අපි දන්නවා කියලා. තාම ප්‍රශ්න ඇහුවෙත් නැහැ. අත් දෙකම උස්ස ගන්න. හරි අද පාත් දාන්නකෝ. පාත් දාලා මම අහන ප්‍රශ්නේ මොකද්ද කියලා හොඳට අහගෙන ඉන්න. බුලත් විකුණුවේ කවුරුද? බුලත් විකුණුවේ කවුරුද? හරි. අර සජාන් තමයි එකට මාත් දෙක ඉස්සුවේ. මං කිව්වා අත් දෙකම උස්සන්න කියලානේ. කවුද සජාන් බුලත් විකුණුවේ? රුක්මල්. රුක්මල්. බොහොම හොඳයි. එහෙනම් ඔන්න අනිත් හැමෝටමත් මේ උත්තරය ආවා. අපි ගාව තියෙනවා පොතේ ප්‍රශ්නේ. එහෙනම් බුලත් විකුණුවේ කවුරුන්ද කියලා තියෙන ප්‍රශ්නට අපි උත්තරේ ඉස්සරහින් ලියමු. රුක්මල්. හන්ද එහෙනම් ඔන්න ඊළඟ ප්‍රශ්නට උත්තරේ දාන ළමයි අත උස්සන්න. කූඩාරම සාදා තිබුණේ කොහේද? කෝඩාරම සාදා තිබුණේ කොහේද? මතක් කරන්න මතක් කරන්න. කොහෙද කෝඩාරම හදලා තිබුණේ? සනාය රූස ගහක් යට. රූස ගහක් යට. හරිනේ. එහෙනම් අපි ලියමු මේ ප්‍රශ්නට උත්තරේ. රූස ගහක් යට. හරි. ඔන්න එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ. රුක්මල් විකුණුවේ මොනවාද? රුක්මල් විකුණුවේ මොනවාද? හරි සෙනිත කියන්න බලන්න මොනවද විකුණුවේ කියලා. මොනවද විකුණුවේ? සෙනිත රුක්මල් විකුණුවේ මොනවාද? බුලත්. බුලත්. ඒකනේ
بولات تما بيكون وينيدا ما هنا في اليوم التالي بولات ඔන්න ළඟිනක ප්‍රශ්නේ බලමු අපි. දූපතේ සිටියේ කවුරුන්ද? දූපතේ සිටියේ කවුරුන්ද? දූපතේ හිටියේ කවුද කියලා අහන්නේ සස්විඳු. කවුද දූපතේ හිටියේ? සස්විඳු. බෝරුව. බෝරුව. හරි එහෙනම් අපි උත්තර ලියමු බෝරුව හිටියේ බෝරුව ඕනේ නේද ඈ අද තව ප්‍රශ්නයක් අහනවා දවසක් රෑ ආවේ කුමක්ද දවසක් රෑ අර ආවා කියලා කියවේ මහා හයියෙන් මොකද්ද ඒ ආවේ කියලා අහනවා අපි නෙතුක කියන්න බලන්න උත්තරේ නෙතුක දවසක් රෑ මහ හයියෙන් ආවේ මොකක්ද? මොකක්ද ආවේ? කුණාටුවක්. කුණාටුවක්. ඒක තමයි අපේ ළමයි දන්නවා. කොහොම හොඳයි කුණාටුවක්. එහෙනම් ලියන්න උත්තරේ ප්‍රශ්නෙට. අනะ ඊළඟ ප්‍රශ්නේ තමයි කුණාටුවට කැඩුනේ මොකක්ද? කුණාටුවට කැඩුනේ මොකක්ද? ආ කියන්න බලන්න අත උස්තර ළමයෙක්ට එහෙනම් දෙනවා මම අවස්ථාව හරි පස්සිත කූඩාරම 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 නේද හරි කඩාරම වන්න කූඩාරම හරි එහෙනම් අපි උත්තර ලියමු කූඩාරම කූඩාරම ගුණත් කරටවත් කඩාගෙන වටන අපි ඉස්සලාම කියන්නේ කෝඩාරම කඩාගෙන වටලා තිබුණා කියලානේ නේද එතකොට කෝඩාරම කියලා ලියන හා හරි එහෙනම් ඊළඟ ප්‍රශ්නේ කාටද ඕනේ කෝඩාරම කියලා ලියුවා නේද හා ඔන්න ප්‍රශ්නේ ඉල්ලනවා දම්සිරණි නිල් නදිය දෙන්නම දම්සිරණිට මුලින්ම ප්‍රශ්න දෙන්නම් හා ඊළඟ ප්‍රශ්නේ දම්සිරණි එනවා කියන්න බලන්න දූපත තිබුණේ ගමට ළඟින්ද දුරින්ද? දුරින්. දුරින්. එහෙනම් ලියන්න උත්තරේ දුරින්. හොඳයිනේ. හා හොඳටම අහන්න ඉඳලා තියෙනවා අපේ ළමයි. දුරින්. අවසාන ප්‍රශ්නය අහන මම. බොලත් ගේන්න ගියේ කොහෙටද? දූපතට. දූපතට බලන්න හරි ලස්සනට උත්තරේ දුන්නානේ ආ දූපත කියලා කිව්වනම් උත්තරේ වැරදි. ඔයා කියපු උත්තරේ හරියටම හරි පුතේ දූපතට ගියේ කොහෙටද කියලා නේ අහන්නේ. එහෙනම් දූපතට හරිම උත්තරේ තමයි දුව දුන්නේ. හරි අපි ඒ උත්තරේ ලියමු. හරි එහෙනම් ඔන්න ප්‍රශ්න වලට උත්තර දීලා ඉවරයි අපේ ළමයි. දැන් පොඩි තවත් අලුත් වැඩක් කරන්නයි හදන්නේ අපේ කතන්දරය අපි ළඟ දැන් තියෙනවනේ ඒ කතන්දරෙන් පුතේ ටිචර් වචන ටිකක් කියනවා ඒ වචන හොයන්න ඕන පුතලා පොල එකපාර ඔක්කොම කියන්නේ නැහැ ආ හිමීට නිවාඩුව හොයන්න කාලය දෙනවා ටීචර් ඔයාලට පුතේ වචනයක් කිව්වා මේ වචනේ හොයලා ඒ වචනේ වටේට අපි හිතමුකෝ මම කියුවේ කිරි කියන වචනේ කියලා දැන් කිරි කියන වචනේ දෙන්නේ නැහැ හරි මම කියනවා නම් කිරි කියන වචනේ වරක කිරි කියන වචනේ හොයාගත්තාම ඔන්න ඒ වචන වලට මෙන්න මේ වගේ අපි කොටුවක් අඳින්න ඕන. තේරුණාද? හරි. මේ වචන නැහැ. ඡේදේ මම උදාහරණයක් විදිහට මේ දුන්නේ. හරි. එහෙනම් කොටුවක් අඳින්න තියෙන වටේට ටීච කියන වචන හොයලා. හා එහෙනම් දැන් ඡේදේ අපි කතන්දරේ තිරලා ගත්ත අපේ ළමයි හැමෝම ලැස්තිද? ලැස්තිද? ඔව්. එහෙනම් හොයන්න ඉස්සරලාම වචනේ තමයි පුතේ කොටු කරන්න ඕනේ. රුක් මල්. රුක් මල්. ඔක්කොම හොයාගෙන ඉවරයි. එහෙනම් මම ඔන්න ඊළඟ වචන කියන්නයි යන්නේ. ඊළඟ වචන හොයාගන්න. රූස්. රූස්. හරි හරි. ඔන්න රූස් කියන වචනේ හොයලා පොඩුවක් යන්න මට පේනවා අපේ ළමයි මුලින්ම කරනවා. හරි. ඊළඟ වචන හොයන්න. බුලත්. බුලත්. බුලත් හැමෝම හොයාගෙන දැන් මම පොඩුවක් ඇන්නනේ ඊළඟ වචනේ තමයි
Buru wo. Buru wo. Kalian teman-teman. Kalian lah. Ewa sini. Mati kita. Kalian dua kali. Buru wo. Mana? Ina ngilang ke wajahnya kaya mau api. Ngilang ke wajahnya sama kuna dua. Kuna dua. Kuna dua. Hoi la. Wajahnya kaya dua kan ini balan. Ale. Kuna dua wajahnya kaya agak lama ini. Nama itu. Kudarama. Kudarama. Hoi la. Ilang macam ni kau ibu? Durin, durin. Kau tu balam ni macam ni ikut macam kau ni ya? Orangnya, apa sahaja macam ni. Du petet, hai. Dan macam balam ni ani tu, kalau kalau macam ni tu penan balam ni lama ipot. Mana dia nama? Kotu kerana dia nama macam mana dik? Hari, bawa mohon dah. Dengan aku dah lagi part pensel belimu, kahapatai nilpatai. Dengan aku kahapatai nilpatai, arah mana penan aku ada kat. Kah paru paru pesan, ni paru paru pesan. Hari, mana tiada kah ini lui. Hari, eh nama, then api kotu kerana wacana tika, ni ada wacana hari itu kerana kalau betul, atak api kotu adalah tiada, ni ada. Ha, ni wacana ati tiada nama, ruk mati sih selang ke ruk mal. Ruse, shabd. Itu kata bulat, buru wo, shabd. Hari. Eh nang, istilah kamu api, kahapat, kahapat. Aragena, shabd, shabd. Ina macam, shabd. Ina macam apa nanti? Kahapat, kahat kerum. Mana? Enam lembang ko u shabd ini, dan a u shabd ini macam mana kita kahapat dah? Kira, senal. Enam awak kahapat ini pada kalau macam ni kita mesti kira ni barang tu tak? Kahapat ini pada kalau macam ni kira ni. Kira ni bete. Rukmal. Hari. Bulat. Hari. Durin. Hari. Kuna dua. Hari itu mahari. Ecerai ni? Ecerai ni apa ada ni? Oh iya, kata orang tu cerian. Hari hari hari. Tapi kepan dia lama ini tu, kepan dia lagi tamai. Ah, wed. Ah, honda, honda. Enak honda. Ini lagi kita nilpat. Kehapar dengan ayam kerumbu. Dan kita ni apa yang nilpat? Nilpat ini pat kerumbu api. Shabde, enak macam. Ah, shabde enak macam. Nilpat ini pat kerumbu barang. Mana? Oh, nama macam nilpat ini pat kerumbu tiada macam. Amasha, nilpatin pada kerap wacana tiga kian apa mana mana mata? Bulat. Oh, nae nama berarti mama kira shabde, shabde. Bulat kia di bu, ni nae ni. Nilpatin pada kerana kerana kira shabde. Bulat teringat mana? U shabde, bu, okay, bu wenoni. Hanya masa ini kalau kita pelajar kita ni lebih banyak. Pura,
කූඩාරම කූඩාරම කූ හරිනේ ඌ කියලා හදනවා කූඩාරම හරි තව කුණාටුව දැන් කුණාටුව නිල් පාට ගාවත් වැරදිනේ කුණාටුව කියද්දි නිල් පාට ගන්න බෑ කූ තියෙන්නේ පුතා ඉස්සෙල්ලම කරන්න තියෙන වැඩේ පැහැදිලි කරගන්න ඕන අමාෂා මම කිව්වේ කහපාට ගන්න කියලා අර කොටු කරපු වචන වලින් ඌ ශබ්දේන වචන වල කහපාට ගන්න කිව්වා. දැන් ඊළඟට නිල් පාට ගන්න කියලා කිව්වේ ඌ ශබ්දේන වචන වලට කොටු කරපු වචන වලින් විතරයි. හරි. අපි තේරුම් ගන්න ගමන් ඉස්සරහට යා සශ්මිත්. සශ්මිත් කියන බලන්නේ නම් මට නිල් පාටින් පාඩ කරපු වචන මොනවද කියලා සශ්මිත්. හැබැයි මලින් අවස්ථාව ගන්න ඕනේ. හා කියන්න. මොකද පුතා? බූරුවා. බූරුවෝ නේද බූරුවෝ. හා හරි. ටීචර් යාට ටිකක් සනීපමදි. එමේ. ඔයින්ටලා. හරි හරි. ඔන්න සනීප නැති ළමයි පුත් ඉඳලා හා එක වචනයක් කිව්වා කමන්නේ ඒ වචනේ හරි. වෙතු. වෙතම් කියන වචනේ පාට ගාපු වචන මොනවද කියලා හා බුරු වෝ හරි නිල් පාටින් පාට කරපු වචන හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ මට ඇහෙන්නේ නැහැ එක්කෙනෙක්වත් කියන ඒවා රදිනි කියන්න රදිනි බලන්න කට ඇරලා හයියෙන් කෑ ගහලා කියන මට වචන ටික මොන නිල් පාට ගෑවි කූඩාරම කූඩාරම හරි කූනේ හා දූපතකට දූපතට දූ හරිනේ ඌ තමයි හා බූරුවෝ බූරුවෝ බූ තියෙනවනේ හරි රූස රූස බොහොම හොඳයි රූස මේ වචන හතර තමයි නිල් පාටින් පාඩ කරේ නේද රදිනි හරි එහෙනම් දැන් අපේ ළමයින් තේරුණා මොකද්ද කහපාටින් පාඩ කරේ මොකද්ද නිල් පාටින් පාඩ කරේ කියලා එහෙනම් මුත්තේ අපි අපේ පිටුව දෙකට මැදින් බෙදා ගන්නවා ඊළඟට ඔන්න ලිඛිත ක්‍රියාකාරකම් කරන්න යන්නේ අපි අපේ පිටුව දෙකට මැදින් ඔන්න වෙන් කරලා ඊට පස්සේ අපි එක පැත්තක ලියනවා උ අනෙක් පැත්තේ ලියනවා ඌ හා ඌ ශබ්දයෙන් ආපු වචන ටික මේ පැත්තෙන් ලියන්න ඌ ශබ්දයෙන් ආපු වචන ටික මේ පැත්තෙන් ලියන්න දැන් ඔයාලා කියන්නේ කහ පාටින් පාඩ කරපු වචන ඌ පැත්තට නිල් පාටින් පාඩ කරපු වචන ඌ පැත්තට අපි බලමු එහෙනම් මොනවද දැන් පුතා මොනවද කහ පාටින් පාඩ කරපු වචන මොනවද කියලා ආ කහ පාටින් පාඩ කරාපේ රුක්මල් රුක්මල් ඔන්න ටීචර් දිනා පුතාලා කියනවා අපි මේ විදිහට පිළිවෙලට ගමු රු ක් ම ල් දැන් මේ රුනේ රූ වලින් රු එකේ රූ වලින් ආපු වචන හොයන නිල් පාට පාඩ කරපු වචන වලින් මොකද්ද රූස් මොකද පුතේ රූස් අපි රුක්මල් රූස් ඔන්න ලිව්වා රූස් ඌ පැත්තේ ඊළඟට අපි පාඩශාලා කහපාටි බුලත් එහෙනම් බුනේ නේද උනේ බුලත් එහෙනම් මේ පැත්තරම බු 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 කොහමද ලැචනේ බු වලින් ආපු බුරු වෝ බුරු වෝ ආයක පාඩේ පාඩක වචනය තමයි අපි කුණා දුව
คูดาเรมฮะทวัตถะปาลีปาลกรุปาจันทร์ที่นั่นเองนะดูริงดูริงเห็นนะดูมีปาจันทร์ดูเห็นนะเห็นนะดูอะไรนี่ปาลีปาลกรุปาจันทร์เนี่ยมันยังไม่มาปีมาค่ะเด้อดูปัตตะดูปัตตะฮะวันนี้มันงับนี่ว่าชนิดที่เรียกว่าอุศัพท์เนี่ยว่าอุศัพท์เนี่ยว่านะอุศัพท์ยาพวกควันทำไมมันก็เกิดที่ป้าพิลเคที่ป้าพิลเลยคือว่าเราต้องนักเห็นว่ามันจะนักเคที่อะไรป้าพิลมันจะนักเคที่คนป้าพิลมันจะนักเคที่ว่าป้าพิลมันจะนักเคที่คนป้าพิลเลยเห็นไหมนะนั่นเองอู้ชอบดึงเห็นว่าดิบป้าพิลเลยดิบป้าพิลเลยว่าเราต้องนักเห็นว่านี่เอว่าเราต้องเองวันนั้นดิบอะไรป้าพิลเลยดิบคนป้าพิลเลยดิบว่าป้าพิลเลยดิบไอ้วัดคนป่าพิลเลอร์กินโดนน้ำหามลงนะเนี่ยนะพุทธิฮะนี่นะวันนั้นอู้ชาบะทำมาอย่างเป็นเชนเด็กพออย่างนั้นเด็กเบียบิอู้คูดูชาบะที่ก็ทำมาเนี่ยฮัลโหลกันติเนี่ยเด็กไอ้ที่เขาแต่งวันนั้นแหงกีฬาให้ที่มีนเมย์วาชันที่ก็ทำมาอย่างพี่พออย่างกันติฮะนี่นะอ่ะพี่เกล้ามาแล้วมันจะเมย์วาชันที่ก็พานักชาบะน่ากล้าฮัลโหลยังแค่ฮัลโหลที่ชาติก็มาเขียนมันมาแล้วเนี่ยวันนี้ที่ชาติเขียนมาที่ชาติมันก็สุดละเขียนเออรูปมารรูสหายยังแก่ก็หาเขียนตอนโอ้ยมาดีโอ้ยมันถ้าหายยังแก่ก็หาเขียนบูลัดบูรูโวคูนาตูเอคูดาร์มดูรินดูปัตเตอร์ฮะเด็กคนนี้เด็กอะไรกี่นะพาร์ตพาร์ตกี่โมคนนี้มันก็ต้องพัสกี่อันเดอร์รูปมาลบูลัตคูนาตัวไอ้เองดูรินรูสบูรูเอกนะเฮมิงเกอร์นั่นต้องบูรูดีกี่ฮะคูดาร์เมดูปัตเตอร์ฮะวันนี้นั่นอะไรนี่มาเนี่ยรูรูบูบูคูคูดูดูรูบูคูดูรูบูคูดูเด็กคนนี้เด็กอู้ชับดาวเด็กคนนี้นะฮะเอาน่าอาจจะเมคก์ผ่านมาเลยเองนะเด็กทำมาพูดีอ่ะเมเชื่อเด็กยังไงก็ตาภาษาเราดูตระเลวว่าอู้ชับเด็กเป็นกระอาจจะผ่านมาฟิลล์มสาหิตอักขรุขัตเตอร์วัชนดีมว่าจุกาวะฟิลล์มสาหิตอักขรุขัตเตอร์วัชนอะไรวันนั้นพิลล์ลามสาหิตเองวันนั้นพิลลิสาหิตอ่ะครูหัตถ์เรียนวาชนะแต่เมื่อตอนที่เราพูดถึงวาชนะก็น่ากลัวเลยเพียร์นะว่าพิลล์ลามเฮมเอกีมันที่เราว่าเนี่ยเด็กพิลล์ลามเฮมเอกีมันที่เราว่าเฮ้ยไปอ่ะครูหัตถ์เราโคหัตถ์เราเป็นนั่นนะเมื่อตอนที่เราหัตถ์เราเอ็งนะเมื่อตอนที่เราโคมาวาชนะมีอ่ะครูหัตถ์เราวาชนะเทนี่เนี่ยเห็นนะเมื่อตอนที่เราวาชนะมาเรียนทั่วเรล่าพิลล์ลามสาหิตอ่ะครูหัตถ์เราวาชนะลิสต์จักรอ่ะครูเลี้ยงมาเรียนเมื่อตอนที่เราวาชนะวันนี้อันนี้ว่าฉันโทรละกันนะเบะว่าอักขรูอีทวดาอุตสาห์แก้วว่าเวดิสาห์แก้วที่พ่อเทวะกันแต่เฮ้อักขรูหัตถ์รักที่นะว่าฉันได้วิจัย
පිල්ලන් කොහොමද මේක පිල්ලන් තිබ්බයි ඌ ශබ්ද ආව නිසා අනිවාර්යෙන් කෙටි පා පිල්ල හෝ දෙක් පා පිල්ල අනිවාර්යෙන්ම තියෙනවා ඒ නිසා පිල්ලන් ගැන බය වෙන්න දෙයක් නැහැ පිල්ලන් තියෙනවාමයි අපිට වරණ දෙන්න මෙතන තියෙන අකුරු හතරේ අකුරු හතරේ වචන ටික හොයලා අපි පහලට පෙළ ගස්සමු එතකොට ලියවෙන්න ඕන වචන ටික මොනවද කියලා මම අපේ දරුවන්ගෙන් අහනවා මට කියන්න බලන්න මේ පැත්තේ උප පැත්තෙන් අපි ගන්න ඕනේ මොන වචනද කියන්න ඕනේ මට හරි ලසිත කියන්න බලන්න ලසිත මේ පැත්තේ තියෙන අකුරු හතර වචන මොනවද රුක්මල් හරි හරි බුලත් ගන්න පුළුවන්ද බු ලා අත් බැන් තුනයි තියෙන්නේ ඒක ගන්න පුළුවන්ද බුලාටුව එහෙනම් ඕන බුලත් කියලා වචන ලියන්න බැහැ එහෙනම් කුණාටුව කුණාටුව 1 2 3 4 ඒක හරි ඒක කියන්න පුළුවන් දොරින් කියන වචන ලියන්න පුළුවන්ද බෑ ඒක අකුරු තුනයි තියෙන්නේ එහෙනම් ඒකත් අපිට ලියන්න බැහැ ඊළඟට එහෙනම් අපි ඌ පැත්තේ අකුරු හතරේ වචන මොනවද කියලා අහමු තවලා මේකේ ඔව් මට හැබැයි එකතම වගේ මම කියන්නම් කළතෝසන ළමයි ඉන්න බොහොම හොඳයි ඒ ළමයි හැබැයිම හොඳයි මට දෙන්නකෝ මං කියන්නම්කෝ කියන ළමයි හරිම හොඳ ළමයි අනේ මට හැබැයි ඕනේ දම්සිල මට කියන බලන්න මේ පැත්තේ මම පිල්ලම් සහිත අකුරු හතරේ වචන තෝරගන්න පුළුවන් වචන මොනවද රෝස පුළුවන්ද පුරුවෝ පුළුවන්ද එකයි දෙකයි තුනයි එකයි දෙකයි තුනයි එහෙනම් ඒ දෙකම ගන්නද එකයි තුනයි හතරයි කූඩාරම ඔන්න ඒක 1 2 3 4 ඒ වටින් දෙකක් තියෙනවා ගන්න පුළුවන් අපිට පිරිසයිද පිරිලංසයිද අකුරු හතරේ වචන වලට එහෙනම් මම මේ පැත්තෙන් ඉන්න කූඩාරම මේ පැත්තට අරගන්න කූඩාරම සිංහල කියවිය පොතක් කියලා අපේ ඉස්කෝලෙන් දීලා නේද අන්න ඒ පොතෙන් හොයන්න ඕන මෙන්න මේ වගේ දැන් ඌ ශබ්ද විතරක් නෙමෙයි ඕනම පුතේ ඕනම පිල්ලමක් තියෙන අකුරු හතරේ වචන හොයලා තම මේ ලිස්ට් එකේ පහලට අරගන්න ඕනේ මොනද වංගුව දුම්මල මෙන්න මේ වගේ පිල්ලම් තියෙන අකුරු හතරේ වචන තුනක් තියෙනවා දැන් අපේ දෙමාපියන්ට පුළුවන් සෙල්ලමක් වගේ මේක කරන්න අම්මා වචනයයි තාත්තා වචනයයි පුතා වචනයයි කියලා බලන්න ඒ වචනවල තෝරන්න කියන ළමයට මොකද්ද අපි හිතමුකෝ අම්මා කියනවා වන්න අක්කා කියලා අක්කා කියද්දී උක්කා පිල්ලන් තියෙනවා හරි එහෙනම් පිල්ලන් තියෙනවා කාවල හැබැයි උක්කා කියද්දී අකුරු තුනයි එහෙනම් ඒක ගන්න බෑනේ අම්මේ ළමයි කියයි ඔකට තමයි අවබෝධය කියලා කියන්නේ තාත්තා කියනවා මම වචනයක් කියන්න මං කියනවා වාහනය තාත්තා කියේ වාහනය බලනවා වාහනය වාවල පිල්ලමක් තියෙනවා එහෙනම් හරි එහෙනම් ඊට සපුරු ගණන් කරනවා වාහනය හරි තාත්තා නම් ඔන්න හරි වචනයක් තමයි කියලා තියෙන්නේ වාහනය කියද්දී පිල්ලම් තියෙනවා අකුරු හතරයි තියෙන්නේ එහෙනම් ඒක මේකට ලියන්න පුළුවන් අන්න ඒ වගේ බොහොම ලස්සනට සතුටින් අපේ අවබෝධය අපේ දරුවන්ගේ දියුණු කරන්න
පුළුවන් එහෙමනම් පිළි සහිත පිළිලම් සහිත අකුරු හතරේ වචන තව ගොඩාක් පහලා ලියලා මට ඒවන්න මම බලන්න එතකොට වැඩේ හරියට කරලා තියෙනවද කියලා. හැබැයි තියෙන අවබෝධය කියලා කියන්නේ අපේ දෙමාපිය කියන වචන ටික අපේ ළමයි ලියාගෙන යන එක නෙවෙයි. අන්න අර මගේ ක්‍රියාකාරකම යන්න ඕන. එයාලා තර්ක කරන්න ඕන අකුරු තුන. ඉස්සලා පිළිලම් තියෙනවද? ඊට පස්සේ අකුරු හතරක් තියෙනවද? අන්න එතනට ගෙනාව දින් තමයි පාඩම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නේ. හොඳයි. එහෙමනම් අපි අද දවසට අපේ වවස පාඩම මෙතන නිමා කරනවා. තවත් අලුත් ලස්සන පාඩම් එක්ක ඉදිරි දවස්වලදී හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.